සමස්ත ලංකාවේ හද සංගමයේදී අපි කියන්න ඕනේ අපි වග කියන්නේ මේ රටේ ජනතාවට පමණයි අපි මේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයකට එහෙම නැත්නම් මේ ඖෂධ ගෙන්වන ආයතනයකට හෝ ඒ ඖෂධ ගෙන්වන කම්පැනියකට අපි වග කියන්නේ නැහැ එහෙම වග කියන මිනිස්සු ඉන්න පුළුවන් හැබැයි අපිට ජනතාව සම්බන්ධයෙන් ඇත්ත කැක්කුමක් ඇත්ත උවමනාවක් තියෙනවා ඒ නිසා අපි කියනවා මෙන්න මෙවැනි ආකාරයෙන් ජනතාව අනාරක්ෂිතතාවයට පත් කරන ආණ්ඩුවක් තමයි අපිට තියෙන්නේ අපි කියනවා මේ ආණ්ඩුවට මේ ජනතාව අනාරක්ෂිතතාවයට පත් කරන්න එපා ඒ වගේම සෞඛ්‍ය සේවාවේ හෙද සේවාවේ ගැටලු විසඳන්න කියලා. මේ ආණ්ඩුවට අපි කරන විරෝධතාවලින් ඇහෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් අපේ පැත්තෙන් අපිට කරන්න වෙලා තියෙන්නේ මීට වඩා අරගලයේ තීව්‍ර කරන එක. හැබැයි අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා මින් මතුවට කරන කිසිදු අරගලයකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදිහට හෙද ස්වෘතිකයන් විදිහට ජනතාව අපහසුතාවයට පත් කරන්න අපි සූදානම් නැහැ. මේ අතර දිවිනපුරා රෝහල්වල පවතින යන්ත්‍ර සූත්‍රවල අඩුපාඩු සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අද වෙනකොට ළමා රෝහලේ රෙදි සෝදන්න වේලන්න සහ වන්දේ කරන නම මැෂින් තියෙනවා ඒ එක එක පද්ධතියක් මේ මැෂින් 12කින් අද වෙනකොට 8ක්ම කැඩිලා ගිහිල්ලා 4යි වැඩ කරන්නේ දැන් ළමා රෝහල වගේ කිව්වහම ඊටම සංවේදී තරක් ඒ රෝහලේ රෙදි සෝදන වේලන ඒ අන්තර 12ක් තියෙන්නේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කරන්නනේ එතකොට ඒ 12න් 8ක් කැඩුවා කියන්නේ ඒ සේවාව හරියට දී ගන්න බෑ එතකොට ඒ අන්තර සූත්‍ර වැඩිපුර පාවිච්චි කරන්න තියෙනවා වැඩිපුර පාවිච්චි කරන්න එතකොට ඒවා කැඩෙනවා විඳිනවා එතකොට අන්තිම තියෙන ටිකක් නැති වෙලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ වගේම තමයි මේ වෙනකොට අපේ රටේ අපි කලින් දිගටම කිව්වා CT ස්කෑන් නැවතත් ආයෙත් කැඩිලා ගිහද තමා අනුරාධපුර CT ස්කෑන් යන්ත්‍රය කැඩලා තිනවා. එතකොට ඒ රෝගින් පොළොන්නරුවට යනවා. ඒ වගේම කුරුණෑගල CT ස්කෑන් යන්ත්‍රය කැඩලා ගිහිල්ලා ඒ රෝගින් පහුගිය දවස්වල නෝරට යවුවේ. දැනටත් එහෙම තමයි තියෙන තත්ත්වේ. දැන් මෙන්න මේ විදිහට ලංකාවේ CT ස්කෑන් යන්ත්‍ර, MRI ස්කෑන් යන්ත්‍ර, එතකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර, ඒ වගේ මේ මේ රෝදි හොදන වේල් යන්ත්‍ර, ඒ වගේ ECG මැෂින්, ඒ වගේ තව යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක්. දැන් මේ මේ යන්ත්‍ර සූත්‍ර වල රිපයර් කරනතු මිලදී ගැනීම සම්පූර්ණ බාරලා තියෙන්නේ බයෝමෙඩිකල් අංශයට. එතකොට අද වෙනකොට වෙලා තියෙන්නේ මේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ඒවා ඔක්කොම වෙලා තියෙන්නේ අදාළ මව සමාගම් වල නෙමෙයි මෙහෙ ලෝකල් ඒජන්ට්ලා හරහා. එතකොට දැන් වෙලා තියෙන්නේ මේ අන්තර්ජාල කැටල විතර ගියාම මේ ලෝකල් ඒජන්ට්ලාට සමහර යන්ත්‍ර සූත්‍ර වල දාලා වොරන්ටි තියනවා. වොරන්ටි පීරියඩ් එක පැනලා. ඒතොර ඒගොල්ලෝ එකක් කරන්නේ නැහැ. සහ කෝටේෂන් දැන් මට ලොකු ගණන් කියන ඒගොල්ලෝ. එතකොට සෞඛ්‍ය මාතෘකාව සල්ලි නැහැ. සල්ලි නැතුව මම රිපයර් කරන්නේ නැහැ. අන්තිමට මේකේ ප්‍රතිඵලය එන්නේ රෝගී ජීවිත අනතුරුපත් වෙන එක. ඒ වගේම කාර්ය මණ්ඩලයේ විශාල අපහසුතාවයක් වත් වෙන එක. ඒ නිසා අපි සෞඛ්‍ය මාතෘකාවට ආණ්ඩුවට කියනවා වහාම මේ කැටල විතර දෙන අන්තර්ජාල සූත්‍ර පිළිබඳ සමීක්ෂණයක් කළා වහාම මේකට තව වැඩ පිළිලක් කරනවා. මේක රටට කියන්නේ මේක හංගන්න දෙයක් නැහැ. තවදුරටත් මේක හංගන්න බෑ. මෙහෙම ගියොත් සෞඛ්‍ය සේවය ඉවරටම ඉවර වෙනවා.